සිද්ධියක් වර්තා වෙනවා කුරුණෑගල ප්‍රදේශයෙන් කුරුණෑගල මුක්කඩේ ප්‍රදේශයේ පාසලක පාසල් දැරිවියක් බස් රථයක් තුළදී ලිංගික අපහාසයෙන් ලක්වලා කියලා වාර්තා වෙන මාධ්‍යයට මේ අදාළ සැකකරුවන් මේ වන කොට අත්අඩංගුවට තියෙනවද කොහොමද පොලිසිය පැත්තේ සිදු කරන විමර්ශන කටයුතු තත්ත්වය ඔව් එවැනි කණගාටුදායක සහ වාසනාවන්ත සිදුවීමක් වාර්තා වෙනවා කුඹුක්කැටේ පොලිස් අසමේ මේ වාර්තා වුණේ මේ සිද්ධිය වෙලා තියෙන්නේ පසුගිය 11 වෙනිදා 13 වෙනිදා තමයි පොලිසියට මේ පිළිබඳව වාර්තා වන්නේ මේ දැරිවිය වයස අවුරුදු 15 මාස 11ක දැරිවියක් ඇය පාසල් ඇරිලා මේ කුඹුක්කැව කියන පාසලේ තමයි ඇය ඒ කුඹුක්කැව ප්‍රදේශයේ තියෙන පාසලක තමයි ඉගෙන ගන්නේ. කෙසේ හෝ තමගේ නිවසට යන බස් රථයට නැගුණට පස්සේ ඇය ඒ බස් රථයේ ගමන් කරලා තියෙනවා. ඒ දැරිය ඒ ශිෂ්‍යාව බැස යන්න ඕන ස්ථානයේ බස් රථයෙන් බැස යන්න ඕන ස්ථානයේදී ඇයට බස් රථයෙන් බැස යන්නට අවස්ථාව ලබා දීලා නැහැ. මේ බස් රථයේ අවසාන වෙනකොට ඉඳලා තියෙන්නේ මේ දැරිය පමණයි. බස් රථයේ රියදුරාගේ සහ කොන්දොස්තරවරයාගේ සහය ඇතුව බස් රථය තුළ සිටි පුද්ගලයෙක් තමයි මේ ශිෂ්‍යාව බරපතල ලිංගික අපයෝජනයට ලක් කරලා තියෙන්නේ. මෙම බස් රථයේ කොන්දොස්තරවරයාත් ඒ වගේම රියදුරාත් ඒ සඳහා ආධාර අනුබල ලබා දීලා තියෙනවා. බස් රථයේ දොරවල් වසලා තියෙනවා. ඒ වගේම බස් රථයේ තිබූ වීදුර වලට දාලා තියෙන තිරරේ දීපවා වැසු බව තමයි දැනට අනාවරණය වෙලා තියෙන්නේ. දරුවාගෙන් ඒ ශිෂ්‍යාවගෙන් ලැබෙන තොරතුරු අනුව කෙසේ වුවත් මේ පිළිබඳ තවදුරටත් පරීක්ෂණ පවත්වනවා. මේ ශිෂ්‍යාව බස් රථයෙන් බසින්න ඕන ස්ථානයේ බසිනට නොදී තවත් කිලෝමීටරක් දෙකක් පමණ ඉදිරියට බස් රථයේ මේ ශිෂ්‍යාව අරගෙන ගිහිල්ලා තියෙනවා. අරගෙන ගිහිල්ලයි බස් රථයේ ඇයි මේ පිරිමින් තෙදනා පමණ ඉඳලා තියෙන රියදුරා කොන්දොස්තරවරයා සහ මේ ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයා. ඉන් පසුව නැවත කිලෝමීටරක් දෙකක් පමණ බස් රථයේ ගිහිල්ලා නැවත හරවාගෙන ඇවිල්ලා තමයි මේ දැරිවිය බස් රථයෙන් බස්සන්න ඕන ස්ථානයේ බසලා තියෙන්නේ. කෙසේ වුවත් දැරිවිය මේ සම්බන්ධව තමාගේ මවට දැනුම් දීමක් කරලා තිබුණ නැහැ. ඊට පසු දින පාසල් ගිහිල්ලත් නැහැ. ඊට පසු දින තමයි ඒ කියන්නේ 13 වන දින තමයි පාසලට ගිහිල්ලා තියෙන්නේ. පස්සේ පාසලේ ගුරුතුමියට මේ පිළිබඳ දැනුම් දීලා පොලිසියට මේ තොරතුරු ලැබුණට පස්සේ මේ පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කළා. මේ අදාළ සැකකරුවන්ත් අඩංගුවට ගත්තා. වයස අවුරුදු 23ක මේ ප්‍රධාන සැකකරු ඒ නිකගොල්ල කියන ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙක් ඔහු අත්අඩංගුවට ගත්තා. ඒ වගේම වයස අවුරුදු 34ක නෙල්ලිය කියන ප්‍රදේශයේ පදිංචි මේ බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගත්තා. ඒ වගේම වයස අවුරුදු 23ක මේ බස් රථයේ සේවය කළ කොන්දොස්තරවරයාත් අත්අඩංගුවට ගත්තා. ඔවුන් මේ වන විට 10 මාස 23 දින දක්වා රක්ෂිත බඳනාගාර ගත කරනු ලැබුවා. කුරුණෑගල ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ ශිෂ්‍යා පාසල් ඇඳුමෙන් තමගේ නිවස වෙත ගමන් කරමින් සිටියේදී තමයි මේ ආකාරයට බරපතල ලිංගික අපයෝජනයට ලක් වෙලා තියෙන්නේ. මෙතෙක් වෛද්‍ය වාර්තාව ලැබිලා නැති නිසා ස්ත්‍රී දූෂණයට ලක් වෙලා තියෙනවද කියන කාරණය අපිට ස්ථිරව කියන්නට බෑ. නමුත් මේ දැරිවියගේ ප්‍රකාශ අනුව අනාවරණය වෙනවා බරපතල ලිංගික අපයෝජනයට ලක් කරලා තියෙනවා කියලා. කෙසේ වුවත් මේ කුඹුකැටේ පොලිසිය ස්ථාපතිවරයා විසින් මේ වන විට නිලධාරීන් සමග මීට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරනවා. මේ බස් රථයේ කුරුණෑගල සිට ගමන් කරන බස් රථයක් මේ ගමනාන්තය දක්වා කිලෝමීටර් 30කට ආසන්න ප්‍රමාණයක් යන්න තිබෙන බව තමයි ස්ථාපතිවරයා දැනුම් දුන්නේ. ඒ සාමාන්‍යයෙන් මාර්ගයේ ධාවන කරන බස් රථයක්. නමුත් මේ ශිෂ්‍යාවගේ අවසනාවකට අවසාන අවස්ථාව වෙන විට සියලුම අය බස් රථයෙන් බැහැලා ගිහිල්ලා මේ දැරිවිය මේ ශිෂ්‍යාව පමණයි බස් රථයේ ඉඳලා තියෙන්නේ. එයින් ප්‍රයෝජන ගැනීමක් තමයි මේ සැකකරුවන් විසින් සිදු කළ තියෙන බව නිරීක්ෂණය වෙන්නේ. බලහත්කාරයෙන් මේ ආකාරයට මේ දැරිවියට ලිංගික අපයෝජනයක් සිදු කළ තියෙනවා. ඔව් දැනට දැරිවිය එහෙම අසනීප තත්ත්වයක් නැහැ. නමුත් තවදුරටත් දැන් වෛද්‍ය වාර්තාව ලැබුණට පස්සේ තමයි අපිට ඒ පිළිබඳව සලකා බලන්නට වෙන්නේ. දැනට දැරිවියට එහෙම අසනීප තත්ත්වයක් මොනවාක්වත් වාර්තා වෙන්නේ නැහැ. දැන් එතකොට මේ වෙනකොට මේ රිමාන්ඩ් ගත කරලා ඉන්න රියදුරාට සහ කොන්දොස්තරවරයාට මොකද්ද පැටවිලා තියෙන වැරද්ද? ඔවුන් මොකද්ද ආධාර අනුබල දුන්නා කියන කාරණාව? ඔව් ඔවුන් මේ සිදුවීමට ආධාර අනුබල දීලා තියෙනවා. මෙතන විශේෂයෙන්ම චෝදනා කීපයක් තියෙනවා. මොකද බරපතල ලිංගික අපයෝජනය කියන චෝදනාව දැනටම මොකද ස්ත්‍රී දූෂණයේ තහවුරු වෙලා නැති නිසා තවදුරටත් වෛද්‍ය වාර්තාව පැමිණෙන තුරු
ඒවගේම අයිතු සිරකර තැබීම තියෙනවා, අයිතු අවහිරය තියෙනවා, ඊට අමතරව අපහරණය කියන චෝදනාවක් තියෙනවා. මොකද මේ දැරිවිය මේ නියමිත ස්ථානයේ පසු කරලා අරගෙන යනවා කිලෝමීටර් කීපයක්. ඉතින් මේ වගේ චෝදන රාශියක් තියෙනවා. ඉතින් මේ චෝදනාවලට සියලුම දේට මේ කොන්දොස්තරවරයාත් ඒ වගේම රියදුරත් සම්පූර්ණයෙන්ම ආධාර අනුබල දීලා තියෙනවා. ඔවුන් දෙදෙනාගේ සහය නොලැබුණා නම් මේ සැකකරුට, ප්‍රධාන සැකකරුට මෙවැනි අපරාධයක් කිරීමේ හැකියාව නැහැ. ඒ නිසා ඔවුන් ඒ ආධාර අනුබල දීමේ චෝදනාව ඔවුන්ට එකවරම එල්ල වෙනවා. විශේෂයෙන්ම එවැනි අවස්ථාවල ගම්බද ප්‍රදේශවලට තියෙන්නට පුළුවන්. ඉතින් විශේෂයෙන්ම බස් රථවල මේ රියදුරන් සේවය කරනු ලබන මේ රියදුරන් කොන්දොස්තර යාලම් පිළිබඳව යම්කිසි ආකාරයක මේ බස් රථවල හිමිකරුවන් වගකීමක් දරන්න වෙනවා. මේ 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 වැනි මොන වගේ පුද්ගලයන්ද මේ වගේ සේවය යොදවලා තියෙන්නේ කියන කාරණය එක කාරණයක් එක පැත්තකින්. අනිත් අතින් විශේෂයෙන්ම පාසල් බස් රථවල මේ දරුවන් යනවා නම් ඒ බස් රථවල පුළුවන් අදාළ පොලිස් ස්ථානයේ පොලිස් ස්ථාපතිවරයාගේ නැත්නම් ඒ පොලිසියේ තියෙන දුරකථන වගේ අංක වගේ දේවල් ඒ බස් රථවල දෙමාපියන්ට පුළුවන් ඉල්ලීමක් කරන්නේ බස් රථවල ප්‍රදර්ශනය කරන්න කියලා. හදිසියක් වුණොත් බස් රථය තුළ ඉන්න කෙනාට දුරකථන අංකයක් හරි දුරකථනය යැමතීමේ හරි හැකියාව තියෙනවා. ඉතින් මෙවැනි අවස්ථාවක නම් යම් කිසි අපහසුතාවයක් තියෙනවා මේ දරුවාට මෙවැනි ශිෂ්‍යාවකට දුරකථනයක් ලබා ගැනීම, ඊළඟට දුරකථනයක් තිබුණත් දුරකථන අංකයකින් දුරකථනයක් එමතුමක් ගන්න අවස්ථාවක් ලබා දෙයිද, මොකද මේ පිරිමි තිදෙනාගේ ග්‍රහණයට මේ දරුවා හසු වෙලා ඉවර නිසා. ඉතින් එවැනි අවස්ථාවන් වලදී විශේෂයෙන්ම දෙමාපියන් මදක් සැලකිලිමත් වෙන්නට වෙනවා. විශේෂයෙන් බස් රථවල හිමිකරුවන් මේ පිළිබඳ අවධානය යොමු කරන්නට ඕන. මේ මගීන්ගේ ආරක්ෂාව සහ මේ පාසල් බස් රථවල ගමන් ගන්න මේ දරුවන්ගේ ආරක්ෂාව රැකෙන පරිදි ඒ සුදුසු පුද්ගලයන් සේවයේ යොදවා ගැනීම ඔවුන්ට ටිකක් වැදගත් වෙනවා. ඒ පිළිබඳ සොයා බලන එක මොවුන් යම් කිසි ආකාරයකට ඔවුන්ගේ හැසිරීම කොහොමද, මොන වගේ හැසිරීම් රටාවන් තියෙන අයද මේ මේ කාරණාවල ඉන්නේ කියන එක. ඒ தත්ත්වය තුළ යම් තාක් දුරට මෙවැනි දේවල් පාලනය කර ගැනීමේ හැකියාව තියෙනවා. එවැනි අවධානයක් යොමු කිරීමෙන් නමුත් අපිට කියන්න බෑ එවැනි දෙකෙන් 100%ක්. මොකද බස් රථ හිමිකරුට නත් මේ පුද්ගලයන් මේ ෂණිකව ගන්න යම් යම් මේ කරන දේවල් එවැනි පුද්ගලයෙකුට නත් එකවර සිතා ගන්නට බෑ. සමට අනපේක්ෂිත දේවල් බවට මේව පත් වෙනවා. කෙසේ වුවත් යම් කිසි රියදුරෙක් පිළිබඳව, කොන්දොස්තරවරයෙක් පිළිබඳව, බස් රථ හිමිකරුවෙකුට, මහ ජනතාවගෙන් යම් කිසි පැමිණිලි තොරතුරු ලැබිලා තියෙනවා නම් අන්න ඒ අය පිළිබඳ අවධානය යොමු කිරීම, විශේෂයෙන් සමහර රියදුරව ඉන්නවා ඉතාම අධික වේගයෙන් මාර්ග නීති පිළිබඳ කිසිම තැකීමක් නැතුව බස ධාවනය කරන රියදුරෝ ඉන්නවා. ඒ වගේ තමයි මගීන් පිළිබඳ කිසිම තැකීමක් නැතුව ඔවුන්ට හිරිහැරෙන ආකාරයට කටයුතු කරන කොන්දොස්තරවරු ඉන්නවා. ඉතින් එවැනි අය සම්බන්ධව බස් රථ හිමියා යම් කිසි ආකාරයකට අවධානයක් යොමු කළා මොවුන් රැකියාව යොදව ගන්නවාද කියන කාරණය පිළිබඳ අවධානය යොමු කිරීම, ඔවුන්ට යම් කිසි ආකාරයක අවවාදයක් උපසිරසක් දෙන එක, ඒ තමාගේ සේවය යොදව ගන්න ඒ තමාගේ සේවකයාට ඒ සේවකයාව පාලනය කිරීම ඒ හිමිකරුට ඒ රැකියාව යොදවන පුද්ගලයාට ඒ වගකීම තිබෙනවා. මෙවැනි සිදුවීමක් බස් රථ හිමිකරුට වරද පැටවීමක් වෙන්නේ නැහැ. මොකද ඔහුගේ දැනුමක් මෙවැනි කාරණයක තිබෙන්නට බැහැ. නමුත් මෙතෙක් කරලා ද විමර්ශනවලදී මෙවැනි ආකාරයක දැනුමක් කිසිම ආකාරයක බස් රථ හිමිකරුට තිබෙන බවට අනාවරණ වීමක් නැහැ. නමුත් බස් රථ හිමිකරුගේ දැනුම ඇතිව යමක් මෙවැනි අපරාධයක් සිදු වෙනවා නම් එෙහිදී ඔහු වගකීමට බැඳෙනවා. නැහැ, එවැනි තත්ත්වයකට යෑමේ හැකියාවක් නැහැ. මේ වෙනුවෙන් වර්ධික මේ හුදෙක්ම මේ රියදුරත් කොන්දොස්තරවරයාත් ඒ වගේම මේ බස් රථය තුළ සිටි ප්‍රධාන සැකකරුවත් වයස අවුරුදු 23ක මේ සැකකරුවත් සිදු කරලාද කාරණයක් නිසා බස් රථයේ බලපත්‍ර වලට ඔහු ගමන් ඒ සඳහා බලපෑමක් මේ තුළ ඇතිවන්නේ නැහැ. ඔව්, පසුගිය කාල සීමාව තුළ පොලිස් ස්ථානවලට ලැබෙන යම් යම් තොරතුරු යම් යම් පැමිණිලි මහ ජනතාවගේ නිසි ආකාරයෙන් පොලිස් මූලස්ථානයේ ලබා දීලා තියෙන උපදෙස් අනුව සටහන් කරගන්නේ නැහැ කියන තොරතුරු පොලිස්පතිතුමාට ලැබිලා තිබුණා. පොලිස්පතිතුමා මේ පිළිබඳව විශේෂයෙන්ම
අපරාධංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු නියෝජ්‍ය පොලිස්පතිවරු හරහා විවිධ හරස් පරීක්ෂාවන් සිදු කරා සැබෑ ලෙසම ලැබෙන පැමිණිලි සටහන් කරනවාද නැත්නම් ඒවා යම් යම් මහජනතාවට අවශ්‍ය සහගත වෙන විදිහට නැත්නම් පොලිසියට අවශ්‍ය සහගත විදිහට සටහන් කරන පැමිණිලි තියෙනවද කියලා අනාවරණය කරගන්න. ඉතින් මෙවැනි ආකාරයට පසුගිය කාල සීමාවක් තුළ පරීක්ෂා කිරීමේදී යම් යම් හරස් පරීක්ෂාවන් වලදී පොලිස්පතිවරුන් නිරීක්ෂණය වෙලා තියුණා මෙවැනි අවස්ථාවන් 125ක් පමණ. ඉතින් මේ සෑම අවස්ථා නිරීක්ෂණය වෙච්ච සෑම අවස්ථාවකම පරීක්ෂණ කටයුතු පවත්වන්නට කියලා පොලිස්පතිමාර්ථයේ ඍජුව ක්‍රියාත්මක වන පොලිස් විශේෂ විමර්ශනයකට ලබා දුන්නා. මේ නිලධාරීන් සම්බන්ධව සහ මේ සිදුවීම් සම්බන්ධව විශේෂ පරීක්ෂණ පවත්වන්න කියලා. එවැනි පරීක්ෂණ පවත්වලා ගොනු 61ක් සම්බන්ධව පොලිස්පතිමාට වාර්තාවක් ඉදිරිපත් කරලා තිබුණා. ඒ වාර්තාවේ චෝදනා ඒ ගුණ වලින් ගුණ 13ක චෝදනා සනාථ වෙලා තියෙනවා. ගුණ 48ක චෝදනා සනාථ වෙන්නේ නැහැ. ගුණ 13ක චෝදනා යම් ක්ෂයාකාරයකට සනාථ වීමක් තියෙනවා. ඒ සනාථ වෙච්චි ගුණ වලට අදාළ වෙන නිලධාරීන් නම දෙනෙකුට චෝදනා පත්‍ර දෙන්න නිර්දේශ කරලා තියෙනවා. මේ වෙනුවට මේ චෝදනා පත්‍ර ලබා දීලා තියෙනවා. ඒ වගේම අවවාද පත්‍ර ලබා දීමට නිලධාරීන් 19 දෙනෙකුට අවවාද පත්‍ර ලබා දෙන්න නිර්දේශ කළා තිබුණා විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා. මේ වන විට එම චෝදනා පත්‍ර අවවාද පත්‍ර ලබා දීලා තියෙනවා. ඊට අමතරව තවදුරටත් ගුණ 64ක් සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කරලා මෙහිදී තවදුරටත් විමර්ශන ගුණ 23ක නිර්දේශ මේ වන විට සකස් කරලා අවසන් කරලා තියෙනවා. පොලිස්පතිතුමා වෙත යැවීම සඳහා ඒ ඉතිරි ගුණ 64 කෙසේ වෙතත් මේ தত্ত্বය තවදුරටත් මේ தত্ত্বය පිළිබඳව බුද්ධිතෝතුරු ලැබුණට පස්සේ තමයි පොලිස්පතිතුමා මේ කටයුතු ආරම්භ කළා තිබුණේ. මේ අධීක්ෂණයේ මේ හරස් පරීක්ෂාවන් ඉදිරියටත් නොකඩවා සිදු කිරීමට තමයි පොලිස්පතිතුමා අවශ්‍ය ක්‍රියාමාර්ග දැනට අරගෙන තින්නේ. ඒ වගේම අදාළ නිලධාරීන්ට නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට විශේෂම අපරාධ ඒ විෂය බාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට විශේෂම විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයාට උපදෙස් දීලා තියෙන්නේ මේ தত্ত্বය තවදුරටත් නොකඩවා සිදු කරන්න කියලා ඉදිරියටත්. මොකද මෙවැනි ආකාරයට මහජනතාව පහසුතාවයට පත්වන ආකාරයට කටයුතු කරන ස්ථාපතිවරු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඒ වගේම තමයි මේ චෝදනාවන්ට ලක් වෙච්චි නිලධාරීන් ස්ථාපතිවරුන් හෝ අංශභාරී ස්ථාපතිවරු ඉන්නෝ නම් ඔවුන් එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා පොලිස්පතිතුමා විසින් යම් ආකාරයක නිර්දේශ ඉදිරිපත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන්න සැලසුම් කළා තියෙනවා. මේ වැරදිවලට චෝදනා ලැබපු නිලධාරීන් සම්බන්ධයෙන් මෙහිදී අදහස් කරන්නේ ස්ථාපතිවරුන් නම් ඒ ස්ථාපතිවරු තනතුරෙන් ඔවුන් ඉවත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. අංශභාර ස්ථාපතිවරුන් නම් පොලිස්පතිතුමාගේ පොලිස්පතිමාට ඉවත් කිරීමට හැකියාව තියෙන නිලධාරීන් ඉන්නම නම් ඔවුන් ඉවත් කිරීමත් නමුත් පොලිස්පතිතුමාගෙන් ඒ පොලිස් කොමිසම හෝ වෙනත් ස්ථානයට යොමු කළ යම්කිසි ආකාරයකට ක්‍රියාත්මක කළ යුතු නියෝග ලබා ගත යුතු අවස්ථාවක් තියෙනවා නම් ඒ නියෝග පොලිස් කොමිසම වෙත නිර්දේශ ඉදිරිපත් කරලා ලබා ගැනීමට තමයි ඒ අවශ්‍ය කටයුතු සිදු කරමින් ඉන්නේ.